ප්‍රවීණ වයිලා ගායන ශිල්පීන් නිහාල් නෙල්සන් එවැගේම සුනිල් පෙරේරා වැනි ප්‍රවීණයන්ට පමණක් නෙවෙයි නවපරපුරේ බොහෝ ශිල්පීන් ශිල්පිනියන්ට ගීත රචනා කළ විශේෂයෙන්ම බයිලා ගී කලාවේ බොහෝ දුර ගමනක් සිය ගී සංකල්පනාවන්ට හේතු පාදක කරගත් අපේ රටේ ප්‍රසංග වේදිකාවේ නිවේදක රජු හැටියට අප ගෞරවයෙන් හඳුන්වන හේමසිරි කල්පිට කලාකරුවාණන්ට අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. රුකි බොය් ඔන් ද ස්ටේජ්. රුකි රුක්මන් සිය මංගල සංයුක්ත තැටිය දොරට වඩන අවස්ථාවේ බයිලා ගී කලාව පිළිබඳව හරවත් දේශනයක් ඔබ හම්මේ තබන්නට. චිත්‍රා සේන අප ගැන කතා කළ ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. හරවත් දේශනයක් පවත්වන්නට මට ආරාධනා කළ චමත්කාර රැගුම් දැකලා මනස්කාන්ත ගායනා අහලා රසවත් වෙලා ඉන්න ඔබට මම හරවත් දේශනයක් පවත්වන්නට ගියොත් මං හිතන්නේ ඒක නී රස වෙයි. ඒ නිසා කොතෙක් කීවත් බොහෝ දේ කතා කළ හැකි බයිලා කලාව පිළිබඳව යමක් කතා කරලා රුකි රුක්මන්ට හෘදයාංගමව සුභපතන පුංචි වදන් පිළක් මේ ප්‍රසංගය අතරට එක් කරන්නට මා අදහස් කළා. බයිලාව කියන්නේ එක්තරා කලාවක්. පෘතුගීසීන්ගෙන් ශ්‍රී ලංකාවට දායාද වුණු සංගීත සම්ප්‍රදායක්. නමුත් බයිලාව බයිලා කියා හඳුන්වනවට මා නම් පෞද්ගලිකව කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද වචනයෙන් ඉටු කරන්නට බැරි දේවල්, එහෙම නැත්නම් විශ්වාස කරන්න බැරි දේවල් බයිලා කියනවා කියලා හඳුන්වන කලාවකුත් අපේ රටේ තියෙන නිසා. ඉතින් එහෙම හඳුන්වා දුන්නොත් බයිලාව ඇද වැටෙන්නේ පහත් තලයකට. ඒ නිසා බයිලාවට මා හැමදාම අගය කරමින් මා කතා කරන්නේ වේගරිද්මයේ ගීතය කියලා. මේ වේගරිද්ම ගීතයෙන් බොහෝ බල ප්‍රයෝජන ලැබුවා වූ සංගීතවේදීන් ගායන ශිල්පීන් අපේ රටේ එදත් සිටියා අදත් සිටිනවා. සංගීතය වේදයට ලක් කරමින් වර්ගීකරණය කරන්නට උත්සාහ කරන බොහෝ අය බයිලාව බයිලාවක්ම ලෙස හඳුන්වා දෙමින් වේගරිද්ම ගීතය බැහැර කරන්නට හදන උත්සාහයන් අප කොතෙකුත් දකිනවා. නමුත් හැමදාම අපේ රටේ ආනන්ද සමරකෝන් ගැන්වීම පටන්ගෙන සුනිල් ශාන්ත, පණ්ඩිත් අමරදේවයන්, ක්ලැරන්ස් විජයවර්ධන මේ වගේ අග්‍රගණ්‍ය සංගීතවේදීන් එක් එක් යුගවල එක් එක් සංගීත සම්ප්‍රදායන් උරුම කර දුන්නත් ඒ සංගීත සම්ප්‍රදායන් වලට රසිකයින් ඇලුත් කලාසේම බයිලාවටත් වොලිවෙස්ටියන්ගේ හඳුන්වා දීමේ සිට එදා මෙදා තුර අප්‍රමාණව ප්‍රිය කරන රසිකයින් ගණනාවක් සිටිනවා. ඉතින් බයිලාව පිළිබඳව මට අපේ රටේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන කලාවක් හැටියට මේ වේගරිද්ම ගීත කලාවේ විශිෂ්ටත්වය පිළිබඳව අන්න එහෙම අදහසක් පළ කරන්නට පුළුවන්. මේ බයිලා සම්ප්‍රදාය නැත්නම් වේගරිද්ම සම්ප්‍රදාය තුළින් යමින් රුකි රුක්මන් වසර ගණනාවක් විදෙස් ගතව ඉඳලා සංගීතයේ වෙනුවෙන් හෙළූ කඳුළු ගහදිය අතරින් අද ඔහුගේ මංගල ගීත සමුච්චය පිළිගන්වන වෙලාවේ රුකි රුක්මන් මේ දක්ෂතා ඇති කලාකරුවා මට හඳුන්වා දුන් මගේ හිතවත් මිත්‍ර වාද්‍ය ශිල්පී ජගත් කුලසිංහව මතක් කරන්නට විශේෂයෙන් මේ අවස්ථාවක් කරගන්නවා. ඉතින් රුකි රුක්මන් ස්ටේජ් එකට වේදිකාවට ආපු අද දවසේ ඔහුගේ ඉදිරි ගමන සාර්ථක වේවා කියලා සියලු කලාකරුවන් වෙනුවෙන් මගේ හෘදයාංගම සුභපැතුම් මෙක් කරමින් මම ඔහුට ආශිර්වාද කරමින් සුභ පතමින් ඔබෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.